දැන් අපි බලන්න යනවා කේන්තිය එන්නේ කොහෙන්ද? ඔන්න බලන්න දේ වචනේ යාකොබ් 1:17. දේ වචනේ පොතක් එක දන්නාට පෙරලිය හැකි, පෙරලන්න දන්නේ නැතියට අහගෙන හිටිය හැකි. යාකොබ් 1:17. මම එක ටිකක් ඉහලින් කියවන්නම්. 14 වෙනි පදය, එක එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හි. දැන් ළඟ ඉන්න කෙනාව අදින්න පොඩ්ඩක්. මේ දෙන්නට මොකද උනේ? යොහන්, we have to keep some water at a, no, you wait later at a, water at a place they can drink, no? They had to go far. We can keep some there. 14 බලන්නේ, thank you. එක එක මිනිසයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හි. ඒ මේ, ඒ කියන්නේ තෘෂ්ණාවක් අපිව අදිනවා, කේන්තියත් අපිව අදිනවා. ඒ වගේම මාංශේ තෘෂ්ණාවක් තියෙනවා අපිව අදින. ඒවා සන්තෝෂ කරගන්න අපි you carry on. God bless. Tata. ඊළඟ තරුණ ජවයට මේ තරුණ ගෑන් ළමයි දෙන්නෙක් හොයලා දෙන්න කියලා ටික වැඩිමහල් කෙනෙකුට කියන්නනේ. ඔව්. යොහන්ට අපි කියමු. යොහන්, මේගොල්ලෝ හොයන්න පටන් ගන්න ඉස්සෙල්ලා අපි හොයලා දෙමු නේද? ඊළඟ next Sunday let's have 2 girls also coming up for a little singing. ඒක සාමාන්‍ය වශයෙන් කියමුද, තමන් මොහා ගන්න නැතුව යොහන් අයට කියන්න කියලා. මොකද දන්නේ ටිකක් පළපුරුදු එක්කෙනෙක් අසෙල මොකද කියන්නේ නැත්නම් නේද? බලවස තමන් මොහන්න කියලා නිකන් මේ දන්නේ නැති විශ්යක් නේ නේද? අනිත් එක අපි කැමති නැහැනේ හොයලා අතාරිනවට, අපි කැමති නැහැ. ඊළඟට සෙවීමේ අනිසි මාර්ග යොදා ගන්නවට අපි කැමති නැහැ නේද? ඊළඟට වැරදි විදිහට හොයලා වැරදි වෙනවක් වෙනව හම්බුනත් වෙනස් කරන්න හරි අමාරුයිනේ. ඉතින් මේ විශ්ය අදාළද? ද ඔගොල්ලෝ කියනද මේ අංකල් මොකද මේ මාතෘකාවෙන් පිටපැන්නේ? තරහව ගන්න එකී කී හිටියේ. මේ මාතෘකාට තව ටිකක් කරන්න හරිද? Shall I do this topic a little more? What do you think? දැඩි නිහඳියාවක් මේක, මේ සබ්ජෙක්ට් එක දන්නේම නැති ගතියක් මූණෙන් පෙන්නු. එහෙම විශ්යක් නැතිලු. එහෙම ඔය වැරදි මාර්ගවලින් හැවීම, අනිසි විදිහට සෙවීම, එහෙම නිකන් මේ ඔගොල්ලෝ එහෙනම් බොම්බයි මුටයි වඩේ එහෙම ඒව විතරද හොයන්නේ? ඉතින් අපි ඉගෙන ගත්ත මූල ධර්මයක් තෘෂ්ණාව අපිව පෙළඹවන කල ඒක අදිනවා නේද? අදිනවා. ඒක හැමදෙස්සෙම අපිව අදින්නේ කලට පෙර. එකක් කලට පෙර. දෙක නුසුදුසු ලෙස. මේක තේරුණා නැතු උසවන්න බලන්න. කලට පෙර නුසුදු අනිසි ඵලයක. රාජා අංකල් මේව ලියා ගන්න. කොහෙන්ද කේන්තිය එන්නේ? තෘෂ්ණාවේ. තෘෂ්ණාව අදින කල. අදිනවා කියන්නේ මුලින් අදිනකොට අපි අපේ පොඩි ප්‍රතිරෝධයක් තියෙනවා, අපි ඒ පැත්තට යන්න කැමති නැහැ කියලා. ඒක දැන් මහන්සිය අපි තුල තබලා තියෙන ආරක්ෂාවක්. කවුරු හරි මුලින් අපිට ගංජා හරි, තූල් හරි, කොකේන් හරි, වෙන මොනවද බજારකේ තියෙන්නේ? ඈ? ඉස් හරි, වෙන මොනවද බજારකේ තියෙන්නේ? අනිල් වෙන මොනවාද බજારකේ තියෙන්නේ? ආ? ගංජා, කුඩු. කුඩු කියන්නේ සාමාන්‍ය හෙරොයින් වලටනේ. ඔව්. තූල් කියලා එකක් තියෙනවලු, ගොඩක් ඩ්‍රයිවර්ස්ලා එක ගහනවලු දැන්. දිවයට තියාගන්න එකක්. ඈත ගමන් යනකොට නිඳ නොඑන්න කියලා. ඒකයි ඒගොල්ලෝ බස් හරි නරක විදිහට එලවනවා. ට්‍රයිෂන් ඩ්‍රයිවර්ස්ලාත් ගොඩක් එක ගන්නවා. දැන් මම මේක ඇත්තම පාඩමක්.
තෘෂ්ණාව ඔබව අදින කල. දැන් මේක තියෙන්නේ තරුණ වයසෙ විතරක් නෙමෙයි. හැම වයසෙදිම එනවා. අවුරුදු 39යි දාවිත් ඒක ඇද්දා. හොඳටම හොඳ නැති දෙයක් කරා. තෘෂ්ණාව අදින කල. එතකොට පරීක්ෂාව පොළඹවන කල. එමත් තියෙනව නේද? අදින පොළඹවනු ලබන කලි පරීක්ෂා. පරීක්ෂාව පොළඹවනම ඒක පළවෙනි පියවර. ඒකට ඉඩ දෙනකොට තෘෂ්ණාව මෝරනවා. දැන් මාතක කියන්න පරීක්ෂාව පොළඹවනවා තෘෂ්ණාව මෝරනවා. ඒ කියන්නේ තෘෂ්ණාව අදිනවා. අදිනවා. මුලදී අපි සාමාන්‍යයෙන් මේක හොඳ වැඩක් නෙමෙයි. අම්මා මට මේක කිව්ව විදිහ නෙමෙයි. මගේ භාර්යාව ගෙදර බලන් ඉන්නවා. ඒ වුණාට තෘෂ්ණාව අදිනවා. අදිනවා. එතකොට අපිට තේරෙනවා අපි තුල එක්කෙනෙක් ඉන්නවා අරකට හොයියා කියනවා. ඒකට යන්න කැමති. අපි තුල තව එක්කෙනෙක් ඉන්නවා ඒකට යන්න අකමැත්තක් දක්වනවා. ඉතින් සමහර පරීක්ෂාවල්දී අර අකමැති එක්කෙනා තමයි දෙවියන් වහන්සේගේ හඬ ඇහුණා. හැබැයි තව එක්කෙනෙක් ඉන්නවා එන්න එන්න එයා ව්‍යාග්‍ර පැටියෙක්. එයා කණේ වැයිල්ලුවොත් එයා අපි තුල වැඩෙනවා. අපි තුල බැටළු පැටියෙක් ඉන්නවා. යේසුස් වහන්සේගේ ගතිය එයාව පෝෂණය කරොත් ඒ ගුණය වැඩෙනවා. දැන් මං කියපුවක තේරුණාද? කාවද අපි පෝෂණය කරන්නේ? සිතුවිල්ලෙන්. ඇහෙන් බලන දේ, කණෙන් අහන දේ. ඇත්තෙන්ම අපි කන දේවල් වලනොත් මොකද්ද අපි කියවන දේවල් නේද? ආශ්‍රය කරන යාළුවෝ නේද? තේරෙනද මං කියන දේ? දැන් ගිය පෑ 24 තුල ඔබ වැඩිය පෝෂණය කරේ කවුද? පෑ 24ක් ඕනේ නැහැ. අපි කියමු උදේ රැකියාවට ගියා. ඒතකොට හැන්දෑවේ 3 වෙනකොට මොකද්ද ඔබව අදින්නේ? වෙච්ච දේවල් අනුව තමයි පෙළඹීම එන්නේ, ඇදිල්ල එන්නේ නේද? ඉතින් ඒවා මරණය උපදවයි. එවිට තෘෂ්ණාව පිළිසගත් කල්ලි පාපය වදන්නේ, පාපය සම්පූර්ණ වූ කල මරණය උපදවයි. මාගේ ප්‍රේමාන්ත සහෝදරයනි, රැවටෙන්න එපා. සෑම යහපත් දීම, මෙහෙමයි දෙවියන් වහන්සේගේ ට්‍රැක් එක, දිව්‍ය පත්කඩ. සෑම යහපත් දීම, සෑම සම්පූර්ණ දීමනාව, කිසි වෙනස්වීමක් හැරීමේ ඡායාවක් නැත්තා වූ ආලෝකවල පියාණන් වහන්සේ කෙරෙන් ඉහලින් බැසෙන්නේ. මාතක කියන්නේ ඉහලින් බැසෙන්නේය. දැන් මාතක මේක කරන්න යහපත් දීමනාව. මේ තමයි දැනට දෙවියන් වහන්සේ දුන්න දේවල් අපිට දැනෙනවා. දෙවියන් වහන්සේ දුන්න යහපත් දීමනාව. අයසර කියන්නේ දෙවියන් වහන්සේ දුන්න යහපත් දීමනාව. මගේ රැකියාව, මං ජීවත් වෙන ස්ථානය, මගේ දෙමව්පියෝ මාව ආදරයෙන් බලා ගන්න අය, දෙමව්පියෝ නොවුනත් මට ප්‍රේමයෙන් රැකවරණයක් දුන්න අය, මම ඉගෙනගත්ත දේ, මා ඉගෙනගත්ත නිපුණත්වය නේද, මට තියෙන රැකියාව, මේ යහපත් දේ. මේ යහපත් දේ දැන් දෙවියන් වහන්සේ පියවරෙන් පියවර, දැන් මං කරන ඒවා කරන්න, දැන් වහන්සේ පියවරෙන් පියවර සම්පූර්ණ දෙයකට ගිනියනවා. සම්පූර්ණ දෙයකට. දැන් මේ අවුරුද්ද තව මාස 5ක් විතර තියෙනවා. එතකොට මේ අවුරුද්ද අවසාන වෙනකොට මම කොහෙද ඉන්නේ? එතකොට අපි හැමතිස්සෙම ඉන්නේ මේ වගේ පෙළ ගැස්මක. මොකද්ද පෙළ ගැස්ම? යහපත් දීමනාව එන්න 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 සම්පූර්ණ දීමනාවකට දෙවියන් වහන්සේ ගෙන යන ආකර්ෂණය, ඇදීම. දැන් තේරෙනවද? තව ඇදීමක් තියෙනවා. මේ යහපත් දීමනාවෙන් අපිට ඇත්තම ලනු දෙකක් අවශ්‍යයි. රාජාංකල් අපිට ලනු දෙකක් හොයාගන්න පුළුවන් වෙයිද? එකක් රිදී පාට හරි රත්තරම් පාට ලනුවක්, කෝඩ් එකක්, ඇදීම. ඒ කොහටද ඒක අපි ඇදගෙන ගෙනියන්නේ? ආකර්ෂණය කොහටද? දෙවන් වහන්සේගේ සම්පූර්ණ දීමනාවට. අනිත් ඇදීම රතු පාට එකක්. ඒක කොහටද අපිව ගෙන යන්නේ? එන්න 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 පාතාලයට. දැන් මේ ටෙන්ෂන් එක මේ ආතතිය මගේ වයසයටත් තිබෙනවා, තරුණ වයසයටත් තියෙනවා. සඳරුවන්ට තේරුණාද? අද උදේ නම් මං හිතන්නේ මේ පැත්තට තමයි නේද? ඔව්. අපි ඉරිද එකව වෙන එකනේ. දැන් මෙතන ඉන්න හැමෝම උත්සාහයක් ගන්න, සිකුරා පුළුවන් නම් සිකුරාදා හැන්දෑවේ
හතේ රැස්වීමට එන්න අපි ටිකක් මීට තව ටිකක් යාඥා කරලා ආලේපය ලැබලා තව දවසක් රැස්වෙන එක හොඳ දෙයක්. නැත්නම් එක දවසක් රැස්වෙලා විසිර ගියාම දවස් තව හයක් ඉන්නෙපෑ. සිකුරාදා හවස 7ටත් අපේ අපේක්ෂා රාත්‍රියක් තියෙනවා. ඒක කමක් නැහැ රාජාංක. කමක් නැහැ. අපේක්ෂා රාත්‍රියට එන්න. දැන් මොකද්ද අද අපේ තීරණය? මේක යහයිත් කරු. යහපත් දීමනාව. සම්පූර්ණ දැනවාසිකේ සම්පූර්ණ දීමනාව කරා ගමන් කිරීම. එතකොට හතේ පන්ති ළමයා හතේ පන්ති විභාගයෙන් පාස් වීම. ඕලෙවල් ළමයා ඕලෙවල් විභාගයෙන් පාස් වීම. ඒ අතරතුර කරන ක්‍රීඩාවකින් නිපුණ වීම. ඉසුරු ඉතිරි නැවිලි ඉස්සරහින් ඉඳ ගන්නද මොකද්ද ඔකේ තියෙන්නේ? මේ හැංගෙන කාලේ නෙවෙයිනේ. ඔල්රෙඩි බුක්ඩ් ඇන් ඔකියුපයිඩ් මොනවද හැංගෙන්න තියෙන්නේ? අවංකකෝ. එන්න මේ ඉස්සරහට ඇවිල්ලා ඉඳ ගන්න. තව කාටද අපි උසස් වීම දෙන්නේ? මේක තමයි අපේ ප්‍රීතිමත් බලාපොරොත්තුව. දේව භක්තිකම සමග මාත්‍රික කියන්නේ දේව භක්තිකම සමග තෘප්තිමත් වීම මහත් ලාභයක් කියලා. ඉතින් අපිට දැනෙනවා මේ දවස්සේ මට මහත් ලාභයක් ආවා. මං ගොඩක් දේවල් එකතු කරගත්තා. මගේ ජීවිතයට වටිනාකම එකතු වුණා. පාඩම් කරන ළමයට දැනෙනවා මම මේ දවස් පුරා පුළුවන් තරම් පාඩම් කරා. හොඳට නිදාගත්තා. උදේ නැගිට්ටම පාඩම් කරන ඒවා මතකයි. හවස 9න් පස්සේ ස්මාර්ට් ෆෝන් එකෙන් ඩිජිටල් ගැහුවොත් නිින්ද බාධා වෙනවා. අභූත හීන පේන්න පටන් ගන්නවා. උදේ නැගිට්ටම හරිම කචල්. ටීචර් හොඳ නැහැ, සවත්තු දෙක හොඳ නැහැ. හරිම කචල්. ඒවා එච්චර නරක නැති කචල්. ඊට වඩා නරක කචලුත් තියෙනවා. නමුත් අපි ඉස්සෙල්ලා මේ තීරණයට එමු. අපි මේ ආඥාව කරමු. ස්වාමින් වහන්සේ මෙහෙම තියාගන්න. ස්වාමින් වහන්සේ මාගේ යහපත් දීමනාව. දෙව්පියා මට දෙන සම්පූර්ණ දීමනාව සඳහා දවසින් දවස උත්සාහයට ආශිර්වාද කරන්න. දැන් අපි අත් දෙක මාරු කරනවා. මගේ යහපත් දීමනාව හොඳ නැති ඇදීමක් නිසා පල්හැට යන්න, පාතාලෙට යන්න, නර්ගාශ්‍රයට යන්න, නිර්වත් පින්තූරවලට යන්න, ගංජාවලට යන්න ඉඩ නුදුන මැනව යේසුස් වහන්සේගේ නාමයෙන්. යේසුස් වහන්සේගේ නාමයෙන්. දැන් ස්මාර්ට් ෆෝන් එකක් තියෙන අත උස්සන්න බලන්න. I have another phone there, will you bring it? මගේ ෆෝන් දෙකම ගේන්න. ස්මාර්ට් ෆෝන් එකක් තියෙන අත උස්සන්න බලන්න. හොඳට පොඩ්ඩක් උස්සන්න. ස්මාර්ට් ෆෝන් නැති ළමයි ඉන්නවනේ. ස්මාර්ට් ෆෝන් එක කො පොඩ්ඩ ඉන්න මගේ ස්මාර්ට් ෆෝන් දෙක ගේනක දෙකක් ආ 2 මෙහෙම ස්මාර්ට් ෆෝන් එකක් තියෙන ඈත උස්සන් මේ වගේ පෙනුමෙන් මේ වගේ හරි මෙහෙම ස්මාර්ට් ෆෝන් එකක් තියෙන ඈත උස්සන් මෙහෙම එකක් තියෙන ඈත උස්සන් හා 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 මෙහෙම එකක් නැහැ නේද මෙහෙම එකක් නැහැ නේද ඒ කියන්නේ ස්මාර්ට් ෆෝන් එක අතේ අරන් යන්නේ ඇයි ඒක පේන්න ඕන නේ මේ සෞඛ්‍යදාගෙන වැඩක් තියෙනවා මේක පේන්නේ බෑ මේක පෙනුනම නේ මගේ මොකද ඒකට කියන්නේ මගේ මොකද ඒකට කියන්නේ රුව මගේ මොකද්ද ඒ පේන්නේ මාට්ටුවද මොකද ඒකට කියන්නේ මොකද වචනයක් තියෙනනේ බජාරේක මොකද ඒකට කියන්නේ ආ මගේ උම්මායක නේ නේ වැරදුනා මගේ වැරදුනා සම්පූර්ණ වැරදුනා මගේ වව් එක මොකද ඒකට කියනවා නේද අර මේක මට හම්බුණ තෑග්ගක් මේක උඟා ගණන් ෆෝන් එකක් මේ දේවදරුවෙක් මට මේක තෑගි දුන්නා. දැන් මේකෙන් මායි අපේ සඳුන් පුත්‍රයයි කරන්නේ ලංකාවේ ඉන්න නීතිඥවරුන්ට නේද සඳුන්.
ඩොක්ටර්ස්ලට මංහිතන්නේ මේකෙ නොම්බර තියෙනවා මන්දන්නෑ දෙදහක් තුන්දහක් හරදහක් විතර. ඒගොල්ලන්ට ආත්මික කලිප්ස් හරිනවා. හැබැයි ස්මාර්ට් ෆෝන් එකක් තියෙන කොම්පියුටර් එකක් තියෙන හැමෝම දන්නවා ඒකට ඇතුල් වෙනකොටම ඔලුවට කියාගන්න ඕන මම ඇතුල් වෙන්නේ පරීක්ෂා ලෝකෙකට. මම ඇතුල් වෙන්නේ පරීක්ෂා ලෝකෙට. ඔය දැන් මම කිව්වට ඒවා ඊට වඩා ගොඩක් හොඳ නැති පරීක්ෂා තිබෙනවා. එතකොට අපි පරීක්ෂාවක් ඇද්දම මොකද එන්නේ? තෘෂ්ණාවක් එනවා. තෘෂ්ණාව ඉෂ්ට නුනම මොකද එන්නේ? තරහක් එනවා. තෘෂ්ණාව ඉෂ්ට වුණාම මොකද එන්නේ? තව ටිකක් ඊට වැඩියෙන් දෙයක් කරන්න ඕන වෙනවා. දැන් අපි දන්නවනේ මුලින්ම අපි ගහන්නේ පොඩි ටොෆියක් අරව මේවනේ. ඊට පස්සේ ස්කූලේ ළඟ තියෙන ටොෆියක් ඊළඟට අර අයිස් පැක් එකේ තියෙන එකක් උරනවා. ඊට පස්සේ දුම්කොළ කුඩු ටිකක් උරනවා. ඊට පස්සේ එච්චර ගණන් නැති ගංජා ටිකක් ගහනවා. ඕකේ ඉවර වෙන්නේ බොහොම ඉහළ මිලක දේවල් වලින් වැඩියෙන් වැඩිය හොඳ නැති දේවල් උත්තේජනය කරනකොට ඒ උත්තේජනය නෝනම. ඒ නිසා මොකද්ද අපි කියන්නේ? Don't feed a habit. අපි මොකද කියන්නේ? උත්තේජනයක් පෝෂණය කරන්න එපා. ඒ උත්තේජනය එන්න එන්න ඉල්ලනවා. උත්තේජනය ඉල්ලනවා අපිට පෝෂණය කරගන්න බැරි දේවල්. අපි මේකට ආමෙන් කියමුද? අපි දැන් මේක පතල ප්‍රශ්නයක්. ඒ නිසා මේ ගැන ප්‍රවේශම් වෙන්න අපි ආඥාවක් කරමු. අපි අද්දක ඔස්සොල ආඥා කරමු. ස්වාමින් වහන්ස, මගේ ජීවිතේ හොඳ නැති උත්තේජනයකට පොඩ්ඩක්වත් සැපීමක් දෙන්න මට ඉඩ තියන්න එපා. මාව ගලව ගන්න ස්වාමිනේ. මගේ ජීවිතයේ අබ්බැහිවීම් වලින් මාව ගලව ගන්න. අබ්බැහිවීම් තරහ උපදවයි. මේකෙන් මාව ගලව ගන්න ස්වාමි. මාව ගලව ගන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. යේසුස් වහන්සේගේ නාමයෙන්. දැන් අපේ සංවරකම ගැන නීතිය මෙතන ඉන්න පිරිමි ළමෙක් හරි ගෑණු ළමෙක් හරි මොනම පින්තූරයක්වත් එකිනෙකාගේ ෆෝන් එකේ හුවමාරු කරගන්න ඉස්සෙල්ලා දෙමව්පියෝ දැනගන්න ඕන. ඔබගේ ඉන්දීර දැනගන්න. මේක සාධාරණද නැද්ද? මොකද කියන්නේ? මේක හොඳ නීතියක්ද? රකින්න නීතියක්ද? අපි මේක රතෝස්වල එකඟ වෙමු. ඔව්. Absolutely necessary, no? ඔබ පිරිමි ළමෙක් ගෑණු ළමෙක්ගේ පින්තූරයක් ඉල්ලන්න ඉස්සෙල්ලා ගෑණු ළමෙක් පිරිමි ළමෙක්ගේ පින්තූරයක් ලබා ගන්න ඉස්සෙල්ලා දෙමව්පියෝ දැනගත යුතුයි. ඊළඟට ආත්මික රැකවලුන් දැනගත යුතුයි. එතකොට ඔබ ඉල්ලන්නේ නැතිව පින්තූරයක් එව්වොත් මොනම ජාතියේ පින්තූරයක් ඔබ මොකද කරන්නේ? දැන් ඊයේ මම මීගමුව ගිහිල්ලා දේශනයක් කරා. ඒක දැකපු අයත් ඔස්සන් දැකපු අයත් ටිකයිනේ. ඒක අහගත්ත අයත් ඔස්සන් දෙයෝ සාක්කි. මගේ දිසාපාමකුත් ඒක අහලා නැහැ. ඒක නිකන් දැකලා අහගත්තේ නැති අය. මේක ඒක ඉංග්‍රීසියෙන් තිබුණේ නේද? සෝරි. එතකොට මගේ නිමේෂය අහගත්ත අය බදාද හවස 8ට. එහෙම එකක් අහලවත් නැහැනේ. දැන් බදාද හවස 8ට මම පණිවිඩයක් කරනවා. හැමතිස්සෙම මේක කරන්නේ දෙවන් වහන්සේ දන්නේ නැති අයට දෙවන් වහන්සේ ගැන හොඳ දෙයක් කියලා දෙන්න. ගිය බදාද මං කරේ මේ තරහා යෑමේ මාතෘකාව. ඕකේ තව පැත්තක් තියෙනවා. අද ඒක පොඩ්ඩක් කියලා දෙන්නත් ඕන. දැන් මම මේක අද කරන මාතෘකාව මොකද්ද? දැන් කරන මාතෘකාව තෘෂ්ණාව නිසා, පරීක්ෂාව නිසා ඉන්නා වූ අපිට දමනේ. දැන් තියෙනවද තරහව කියන එක? අපි හිතුවේ අනිත් අය එක්ක තරහ වෙනවා කියලානේ. ඒකේ තව පැත්තක් තියෙනවා. අර මේ මොකද්ද ඇඟ ඇතුලේ කුලප්පු වෙනවා. ඇත්ත මේක වෛද්‍ය විද්‍යාත්මකව
මොලෙත් වෙන දෙයක්. මොලේ තිබෙනවා අන්ත්‍රාවට ෆයිට් එකට මුණ දෙන පතයක්. සහ ඒ නියුරෝන හැඩ ගැස්සෙන විදිහක් සහ උත්තේජක අර්කට ලැස් වෙලා ඒක අවසානයක් දක්වා කරන්න. ඒක ඇබ්බැහි වීමකට ගියාම මොකද වෙන්නේ? ඇබ්බැහි වීමකට ගියාම මොකද වෙන්නේ? දැන් ඒ ෆයිට් එක සොල්දාදුවෙක් සතුරෙක් දැක්කොත් නේද? ඒගොල්ලන්ට අර ටක්ටක් ගාලා තොක්කක් අතර ගත්ත ගමන් අර්ග ක්‍රියාත්මක වෙනවා. හිතන්නෙම නැතුව ක්‍රියාත්මක වෙනවා. එතකොට උත්තේජයක් අතර ගත්ත ගමන් ඒ જાතියේ පින්තූරයක් දැකපු ගමන් මොකද වෙන්නේ? ඒ ට්‍රැක් එකම ක්‍රියාත්මක වෙනවා. අවසාන ත්‍රාසජනක ප්‍රතිඵලය සඳහා හොඳින් හෝ නරකින් මොකද ඒ ට්‍රැක් එක ක්‍රියාත්මක වෙන්නේ? එයා එකඟ වුණත් නැතත් මම මේක ලබා ගන්නවා. එහෙමනේ යුද්ධ කියන්නේ. එහෙමයි යුද්ධ කියන්නේ. දැන් මේක තේරෙනවාද? ඒකනේ අපි ආයුධයක් අතට ගන්නෙ නැත්තේ. ඒකනේ එතකොට තව ප්‍රශ්නයක් අහනවා මම. ඔබට කේන්ති ගියාම ඔබ මොකද කරන්නේ? ඒකට උත්තර දෙන්න ඉස්සෙල්ලා මේ පදේ ඉවර කළෙමු. සෑම යහපත් දීමනාවෙන් සම්පූර්ණ දීමනාවට යන අපි හැමතිස්සම ජීවත් වෙන්නේ දේව භක්තිකම සමග තෘප්තිමත් වීම මහත් ලාභයක්. එතකොට උත්තේජනයේ විරුද්ධ වචනේ මොකද්ද? හොඳ දෙයින් තෘප්තිමත් වීම. එතකොට දෙවියන් වහන්සේගේ දේ අපිව පහසුවෙන් තෘප්තිමත් කරනවා යහපත් දේවල් වලින්. අර ඇදිල්ල නර්ව ආකර්ෂණය කොච්චර හම්ුණත් ඊළඟට මොකද කියන්නේ? මදි. මදි. ඊළඟ සැරේ ඊට වඩා විකෘති කාමයක්. මේක තේරෙනවද මං කියන සබ්ජෙක්ට් එක? ඊළඟ සැරේ ඊට වඩා හොඳ නැති දෙයක්. මොකද අර ඉස්සෙල්ල වෙච්ච තෘප්ති ඒක මදි. ඊට වඩා ඇඟට දැනෙන දෙයක්. ඊට වඩා අනිත් කෙනාට හානි වන දෙයක්. අපචාරයේ විදි තේරුණාද? අනිත් එක්කනාට ඊට වඩා හානි වෙන දෙයක් කරන්න ඕන මගේ තෘප්තිය සඳහා. ඒකට සෙඩිසම් කියලා කියන්නේ. එතකොට ලිංගික ක්‍රියාවක් විතරක් නෙවෙයි අර මුලින් ප්‍රේමය කියලා පින්තූර ඇරිය එක ඒක ඊළඟට මට ඒක අයිති නැත්තම් කාටවත් අයිති නැහැ කියලා මේ රේජ් එකක් කෝපාග්නියකට එනවා. ඔව් මම මේ මාතෘකාව මෙච්චර ගැඹුරින් කරන්න හිතුවේ නැහැ. නමුත් but better do it dilshan no? yeah මොකද මේ මේ මුලින් ප්‍රේමය කියලා කරපු එක දැන් මට අයිති වෙන්න ඕන. මට නෙමෙයි නම් වෙන කාටකුත් නෑ. හොඳින් හෝ නරකින් ඒ ඔක්කොම ලොකු ගිනක් වෙලා නේද? ඉතින් හිතෝපදේශයේ කොහෙද කියන්නේ ගිනි අඟුරු ලයට අරගෙන පිච්චෙන්නේ නෑ කියන්න පුළුවන්ද? එතකොට ගිනි අඟුරු පාගලා කකුල පිච්චෙන්නේ නෑ කියලා හිතන්න පුළුවන්ද? ඒ නිසා ගිනි අඟුරු ලං කරගන්න එපා. ගිනි අඟුරු පාගන්න යන්න එපා අත්හදා බැලීම් වලට. ස්මාර්ට් ෆෝන් එකේත් ලැප්ටොප් එකේත් ඉන්ටර්නෙට් එකේත් ගොඩක් ගිනි අඟුරු තියෙනවා නේද? ගිනි අඟුරු වලින් පිච්චුණු තැන් සුව කරන්න ලේසි නෑ. ඒ නිසා ආකර්ෂණයක් දැනුණු ගමන් දැවීමක් දැවිල්ලක් ඇති වුණු ගමන් උපකාර කළ හැකි කෙනෙකුට ඉක්මනින් කියන්න ඕන. ඉක්මනින් කියන්න ඕන. ස්මාර්ට් ෆෝන් එකේ ආකර්ෂණය මොලේ මත බලපෑම කොකේන් වගේ. ඒ නිසා විද්වත් ජර්නල් වල පික්සල් ඇඩික්ෂන් එකට කියන්නේ ඉලෙක්ට්‍රොනික් කොකේන් කියලා. ඒ කියන්නේ කොකේන් වලින් වෙන දෙයක් තමයි මේක ගොඩාක් වෙලා චුක් 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 කර කර වෙන්නේ. මම හිතන්නේ දැන් ඒක ඇති. දැන් අපි විශ්වාස කරනවා දැන් මහන්සි ආලෝකයේ පියන මහන්සි අපි අතරින්නේ නැහැ. උන්වහන්සේගේ උපරිම යහපතට අපි ගමන් කරනවා. එතකොට තව කාරණා දෙකක් අපි අද ඉගෙන ගන්න ඕන. අන්තිම කෝපාග්නියේ දොර වැහිම. අන්තිමට ඇති වුණු ඇබ්බැහිවීම තරහවීමේ දොර වැහිම. දෙවනි එක අයුක්තිය අසාධාරණය කියන හැඟීම එන්නේ කොහෙන්ද? යහපත් දීමනාව සම්පූර්ණ දීමනාවක් වුණේ නැත්තම් මොකද්ද අපිට දැනෙන්නේ? අපිට දැනෙනවා මම ඉන්නේ මෙතන. ඒ වුණාට මම ඉන්න ඕනේ මීට වඩා කොච්චර හොඳ තැනකද?
කොච්චර හොඳ දියුණුවකද මම ඉන්න ඕනේ. එතකොට මෙතන ඉඳලා මෙතනට මට යන්න බැරි වුණේ ඇයි? තාත්තා නිසා, අම්මා නිසා, සිස්ටම් එක නිසා, ගුරුවරු නිසා, පොහොට්ටුව නිසා, තනි අලියා නිසා, වෙන මොකුද ඉන්නේ? ඉතින් අපි එක එක හේතු දේවල් ගේනවා. ඇයි මට මෙතන ඉඳලා මෙතනට යන්න බැරුණේ? අපි හැම එකකම තරහයි. හැබැයි ඇත්ත මොකද්ද? මට මෙතන ඉඳලා මෙතනට යන්න බැරිුණේ දිනපතා මට තිබුණු මාතෘක යන පියවර ඉදිරිය තරණය ඉහළට යෑම. අනේ මං ගත්තේ නෑනේ. අපරාධ නේද? මම ගත්තේ නෑ අපරාධ. හැබැයි අපි දෙයන් වහන්සේ වෙත ආවම උන්වහන්සේ කැචප් එකක් දෙනවා. උන්වහන්සේ කැචප් එකක් දෙනවා. දෙයන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. පසුගිය දේ ගැන උන්වහන්සේ ඔක්කොම එකතු කරලා ඉතා ඉක්මනින් ආයෙත් අපි කියමු දේව භක්තිකම සමග තෘප්තිමත් වීම මහත් ලාභයක්. ඒ පළවෙනි තිමෝති 6:6. දැන් මෙතන ඉන්න අය කී දෙනෙක් හිතනවාද මගේ ජීවිතය ගැන මට හිතෙන්නේ මහත් ලාභයක්? මම හිතනවාද හරිම කාල හිටියට වඩා හොඳයි නොහිටියනම්? එහෙම සිතුවිලි එනවා නේද? ඒ පැත්තට යන්න එපා. අපේ අදහස මොකද්ද? හැම ළමෙක්ටම හැම පුද්ගලයෙකුටම හිතෙන්න ඕන දේව භක්තිකම සමග තෘප්තිමත් වීම මහත් ලාභයක්. ආමෙන්. අපි ආයෙත් කියමුද දේව භක්තිකම සමග තෘප්තිමත් වීම මහත් ලාභයක්. එතකොට ඔබගේ පුතාට හෝ දුවට බැරි වුණු තැනකදී ඒගොල්ලන්ට බනින්න එපා. බැන්න ගමන් ඒගොල්ලෝ තව ප්‍රතිවේදී වෙනවා, ප්‍රතිවාදී වෙනවා. ඒගොල්ලෝ තරහව ආයුධය කරගන්නවා. ඒ නිසා ඒගොල්ලන්ටත් තරහයි. ඒගොල්ලොත් පරාජයක ඉන්නේ. මට බැරි වුණා. ඒගොල්ලන්ට ඇහෙනවා. ඇතුලෙන් හඬක් ඇහෙනවා. You are a failure. බැරි වුණා. වැරදුනා. හරියන්නේම නැහැ. ඉතින් ඒගොල්ලෝ දැනටම ඉන්නේ සටන් කර කර නේද? ඒ නිසා අපි ඒගොල්ලන්ට ලං වෙලා කියන්න ඕන පුතා දුව දෙවියන් වහන්සේට පුළුවන් පරණ සියල්ල පහව ගියේය. සෑම දෙයක් අලුත් කරන්නේය. කිසිවෙක් ක්‍රිස්තුස් තුල සිටියොත් අලුත් මැවිල්ලක් වන්නේය.